1990 පෙබරවාරි 19 වෙනිදා මොරටුවේ කොරලවැල්ල ආසන්නයේ වෙරළෙන් මීටර් 200ක් පමණ ඈතින් පාවෙමින් තිබූ සිරුරක් දැකපු දීවරෙක් ඒ සිරුරක් උඩට ඇදගෙන එනවා. ඒ භීෂණ සමයේ මල සිරුරක් එසේ හමුවීම අමුත්තක් නෙමේ. නමුත් මේ සිරුර වෙරළට ගෙන ගිය පසුව රැස් වූ පිරිසෙන් කෙනෙක් එය හඳුන ගන්නවා. එයන් කිසිවෙක් නෙමේ. එකල නිර්භීත මාධ්‍යවේදියෙක් ලෙස බොහෝ දෙනෙක් හැඳිනු කඩවසම් නළුවෙක් වගේම ප්‍රසිද්ධ රචකයෙක් වෙච්ච රිචඩ් සොයිසා මහතා. කෙටි කලක් තුළ රටට මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයටත් මහත් මෙහෙවරක් සිදු කළ ඔහු පිළිබඳවයි මේ සටහන. දිනපතාම මේ වගේ අලුත් වීඩියෝස් බලන්න පහල තියෙන බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. රිචඩ් මැණික් ද සොයිසා 1958 මාර්තු 18 වෙනිදා කොළඹදී ඉපදෙන්නේ ධනවත් මිශ්‍ර වාර්ගික පවුලක. ඔහුගේ පියා වුණේ ලෝෂියන් ද සොයිසා. කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර පසු කලෙක නාට්‍ය රචකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන්ද කටයුතු කරනවා. ඔහුගේ මව මනෝරාණි සරවණමුත්තු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක්. ඉංග්‍රීසි කතා කරන ඇංග්ලිකානු ආගමිකයෙකු ලෙස කුඩා කල පටන් හැදී වෙන්නු රිචඩ් අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. නිදහසෙන් පසු ලංකාවේ බිහි වුණු බටහිරකරණය වූ ඉංග්‍රීසි කතා කරන ඉහළ පන්තියකට ඉපිද රිචඩ් සොයිසාට පහසුවෙන්ම ඉතා සැපවත් ජීවිතයක් ගත කරන්න හැකිව තිබුණා. නමුත් ඔහු තෝරාගත්තේ කර්කස ජනමාධ්‍ය කලාව. මේ කොළඹ තරුණයා මාධ්‍යවේදියෙක් වීම විශේෂත්වයක් වන්නේ ඒ හින්දා. රිචඩ් සොයිසාව මතක ඇති අයට ඔහුගේ නම ඇසෙන විටම මුලින්ම මතකෙට නැගෙන්නේ ඔහුගේ කටහඬ. ඔහුට තිබුණේ ශෝභන සාටෝප කතා විලාශය. පාසල් කාලයේ කතිකයෙකු සහ වේදිකා නාට්‍ය නළුවෙකු ලෙසද කටයුතු කළ රිචඩ් පසු කලක රූපවාහිනියේ ඉංග්‍රීසි බසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙකු ලෙසත් මාධ්‍යවේදියෙකු ලෙසත් සේවය කරනවා. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වුණු ඉන්ටර්ප්‍රෙස් සර්විස් සඳහා කොළඹ වාර්තාකරුනෙත් ඔහු. 1990 පෘතුගාලයේ ලිස්බන්හි පිහිටි IPS නව කාර්යාලයේ ප්‍රධානියාගේ තනතුරටත් ඔහුව පත්කරනු ලැබුවා. එම තනතුරේ වැඩභාර ගැනීමට ඔහුට ඉඩක් ලැබුණේ නැහැ. එනමුත් ඒ සඳහා එකල පත්කෙරුණු ලාබාලතමයා ඔහු. කොළඹ ඉහළ පෙළේ පවුලක උපත ලැබුවත් සමාජවාදී අදහස් ඇතිව සිටියෙකු ලෙස රිචඩ් ප්‍රසිද්ධයි. මාටින් වික්‍රමසිංහයන්ගේ යුගාන්තය ආචාර්ය ලෙස්ටර් විසින් එනමින්ම සිනමාවට නගද්දී එහි විප්ලවවාදී මාලින් කබලානගේ චරිතය සඳහා තෝරාගෙන ලැබුවේ රිචඩ්ව. ඇත්තෙන්ම මාලින් කබලාන චරිතය හරහා රිචඩ් රඟපෑවේ ඔහුගේම දර්ශනය බව කියන්නත් පුළුවන්. ඊට අමතරව ඔහු තිස්සා බේසකරයන්ගේ විරාගයේ බොහෝ වේදිකා නාට්‍යවලත් චරිත රඟපෑවා. රිචඩ් සමාජවාදී අදහස් තිබූ අයෙක් බව මා කලින් සඳහන් කරා. ඒ 89 භීෂණ සමයේ සමාජවාදී අදහස් දැරීම කිසිවෙකුට සුවදායි වුණේ නැහැ. එකල ලංකාවේ ජනපති තනතුර දැරුවේ රණසිංහ ප්‍රේමදාස. 89-90 සමයේ ආණ්ඩුව විසින් මෙහෙවුණු බවට විශ්වාස කරන ඝාතක කණ්ඩායම් විසින් ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ හෝ එම අදහස් ධර්ම බවට සැක කරන දහස් ගණනක් ශිෂ්‍යින් හා සාමාන්‍ය වැසියන් ඝාතනය කරනු ලැබුවා. රිචඩ් සේවය කළ IPS ආයතනය මූලිකවම තෙවන ලෝකයේ රටවල ගැටලු පිළිබඳව ප්‍රවෘත්තිවලට වැඩි අවධානයක් දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිදුවුණු මිනිමැරුම් සහ මානව අයිතිවාසිකම් කඩකිරීම ගැන රිචඩ් විසින් ජාත්‍යන්තර මාධ්‍යට වාර්තා කිරීම එකල ආණ්ඩුවට මහත් තර්ජනයක් වුණා. එසේම ජනපති ප්‍රේමදාසගේ ආණ්ඩුව සහ චර්යාව විවේචනය කළ වේදිකා නාට්‍යයකට දායක වීමද රිචඩ්ගේ අයහපතට හේතුණු බව කියවෙනවා. මෙම නාට්‍යයෙන් නිෂ්පාදකවරයා අතුරුදන් කරලා තියෙනවා. නාට්‍යට සම්බන්ධ තව කෙක්ට මරණ තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. තවත් කෙනෙක් අත්අඩංගුවට අරගෙනත් තිබුණා. 1990 පෙබරවාරි වෙද්දී රිචඩ් විසුවේ ඔහුගේ මව සමග ඇගේ නිවසේ. පෙබරවාරි 18 වෙනිදා පාන්දර ඔවුන් විසු නිවසට කඩා වැදුණු නිලැඳුම් මැදගත් පොලිස් නිලධාරීන් කල්ලියක් ඔහුගේ මව වුණු වෛද්‍ය සරවණමුත්තුගේ විරෝධය නොතකාම රිචඩ්ව පැහැරගෙන යනවා. එදිනම ඈ විසින් පොලිසිය පැමිණිල්ලක් ගොනු කළත් පළක් වෙන්නේ නැහැ. හනුව කැඩෙනසේ පහර දීලා නියපොතු උගුල්ලවල දරුණු ලෙස වදයට ලක් කරලා හිසටත් ගෙලටත් වෙඩි තබා ඝාතනය කරන ලද රිචඩ්ගේ සිරුර පහුවදා මොරටුව වෙරළාසන්නින් සොයාගෙන ඉන්නේ ඒ විදිහට. සිරුර හෙලිකොප්ටරයක් මගින් ගෙනවිත් ඒ කිසිවෙකුට හමු නොවෙනු ඇතැයි යන චේතනාවෙන් මුහුදට අතහැරින්නට ඇති බව විශ්වාස කෙරෙනවා. රිචඩ්ව පැහැරගෙන ලැබූ ඝාතකින් කවුද යන්න තමාට හඳුනාගත හැකි බවට ඔහුගේ මව විසින් ප්‍රකාශ කරනවා. සිදුවීමෙන් මාස දෙකකට පසු ඈ රූපවාහිනිය හරහා දකින්නේ එම කාණ්ඩයේ මෙහෙවා තිබූ එකල ජනපති ප්‍රේමදාසට ඍජුවම වාර්තා කළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී පොලිස් පරීක්ෂක රොනී ගුණසිංහයි. ඇය මේ තොරතුරු ඇගේ නීතිඥයා හරහා පොලිසියට සහ කොළඹ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළත් එය නොසලකා හැරෙනවා.
එසේම ඉන්පසු ඇයටත් නීතිඥයාටත් දිගින් දිගටම මරණ තර්ජන පවා එල්ල වෙනවා. රිචඩ්ගේ මරණය ගැන විමර්ශනාත්මක ලිපියක් පළ වූ නිසා ටයිම්ස් ජාත්‍යන්තර සංගරාවේ 1990 අප්‍රේල් 23 මුද්‍රණය පවා ලංකාවට ගෙන්වීමත් එකල ආණ්ඩුව විසින් තහනම් කරනවා. රිචඩ් ද සොයිසාගේ ඝාතනය පිළිබඳව නඩුව වසර 16ක් තිස්සේ බොහෝ වාරයක් විභාග වෙනවා. නමුත් රිචඩ්ගේ පැහැර ගැනීම ඇසින් දුටු සාක්ෂිකරුවන් හා අනෙකුත් සාක්ෂිකරුවන්ගේ කටඋත්තර හරහා හඳුනා ගන්නා සැකකරුවන්ට එරෙහිව පියවරක් ගැනීමට පොලිසියෙන් හෝ අධිකරණයෙන් එතරම් සහයක් ලැබෙන්නේ නැහැ. රිචඩ්ව පැහැරගෙන යන ලද ජීප් රථයේ තහඩු නම්බර පවා පොලිසියට ලබා දුන්නත් එය සොයා ගැනීමටවත් ඔවුන් අසමත් වෙනවා. ඒ අතරතුරේ ඝාතකීන්ගේ විස්තර අඩංගු ලිපිගණුව පවා නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබියදීම අතුරුදන් වෙන්නේ රිචඩ්ගේ ඝාතනය යට ගැසීමට රජයේ උත්සාහයක් ඇති බව හොඳින්ම පෙන්වමි. අදාළ සැකකාර පොලිස් නිලධාරීන් තමාට ඉහළින් ලැබෙන ආරක්ෂාව පිළිබඳව කෙතරම් විශ්වාසයකින් සිටියාද කිවහොත් වෛද්‍ය සරවණ මුත්තු එරෙහිව අපහාස චෝදනාවක් ගොනු කිරීමට පවා ඔවුන්ට ධෛර්යයක් ලැබෙනවා. 2005 එකල කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී ලාල් ප්‍රියන්ත ධර්මසිරි රංචාගොඩක් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ අපරාධංශයේ බෝධෙනිය ගම්ලත් ගෙදර දේවසුන්දර හා මහවැඩික්කාරගේ සරත්චන්ද්‍ර නම් සැරයන්වරයත් රිචඩ් සොයිසා පැහැර ගැනීම හා ඝාතනය කිරීමේ චෝදනාව මත වැඩ තහනමකට ලක් වෙනවා. කෙසේ නමුත් එම වසරේම නොවැම්බර් මාසයේදී මහාධිකරණය විසින් ඔවුන් තිදෙනාව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන්නේ ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වෙති සාක්ෂි ප්‍රමාණවත් නොවන බව කියමින්. මෙම සිදුවීම් දැකීමට මරණ තර්ජන හමුවේ වුණත් නොසැලීම සිය පුත්‍රයාගේ මරණයට යුක්තිය ඉල්ලා අභීතව සටන් වෙදි වෛද්‍ය සරවණ මුත්තු ජීවත්ව සිටින්නේ නැහැ. 2001 වසර පෙබරවාරියේදී ඇය අභාවප්‍රාප්ත වෙනවා. රිචඩ් සොයිසාගේ මරණයට ඍජුවම වගකිය යුතු දෙදෙනෙකුට කර්මය පළදුන් බව ඇතමුන් විශ්වාස කරනවා. 1993 වසරේ මැයි පළවෙනිදා ජනාධිපති ප්‍රේමදාසත් රොනි ගුණසිංහත් LTT බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් රිචඩ් සොයිසා ඝාතනය වී 2018 වසරට වර්ෂ 28ක් සැපිරෙනවා. ජීවත්ව සිටියා නම් අද ඔහු 60 වන වියෙහි පසු වනු ඇතී.